සම්බා සම්බුදු සරන්නයිස දැතුනේ. සොරෙකු තවත් සොරෙකුට යම්ිපතක් කරයිද? வைරක් කරුවෙකු තවත් ඔයිරක් කරයකුට යම්ිපතක් කරයිද? මනාන්සේ පිහිටුවා නොකත් තමාගේම සිත තමාහට ඊටත් වඩා නපුොරක් සිදු කරන බව සම්බුදු දහමපට පෙන් වාාදෙනවා. ස්දැතුනි ඔබ මේත්‍රණය කිරීම බලාපරත්තුන ත්‍රදේශනාව. ඔබේ සිත මනාවරැකගෙන? ොවජායගන්නට ඔබහට මහෝපකාරී වේවායි ප பிர්‍රර්ථනා කරමින්. ඔබ අප කෙනෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණියවිත දායකත්ව ධර්ම දේශන අාවසිදු කිරීම සඳහාගන කළ පூචපාද கோෝரලයාගම සරණතිස්ස ගෞරගණය ස්වාමීන් වහන්සේ. අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාරූරකව පිළිගනිමෝ, සාධෝ, 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 ත්‍රමදශාව සඳහා සදහැති දායකත්වවෙල ාදනවා විජේராම පටුමග නුගේ ගුඩ පදීංශි ලලිතා ඉද්දමල් ගුණඩ මහත්මිය ප්‍රධාන පෞලේදූදරු කිරිස. සමන්තාචකවාලේසු අත්‍රගචන්තු දේවතා සද්ධම්මන් முන්නේරජස්ස සනන්තුු සග්ගමොක්කදං දම්මස්සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමුතස්ස භග වතුරහතු සබදමupatinyaන caraස nda seදස jaතුවසාරජවිසාදස satuමදම්සරසදම්මරජස්ස දම්මසාස gata se sabbannyunu sama sambutdasse namun tas sebagai watuwara hat sabbe damisu apa di hatnya ne cara se das sebalikle darahcatu wisarajewiare das sabbe satu මස දම්මිසරස්ස ධම්මරජස්ස ධම්මසාමිස තතාගතස්ස සබුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සබදම්මිසු අපටි হাතඥ නචරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්සේ සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙෙන්න්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පෙළිබඳව අසීමිත වූ දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්මගෞරවය පෙරදරි කරගෙන දේශනාගත්ත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතය ධර්මානුකූලව ගොඩ නගන්නත් නිවැරදිව ගොඩනැගෙන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවායිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතති ධරමය අවබෝධ කරගෙන සංසාරයෙන් එතරවෙෙන්ඩ මෙ සියලු පුන්න ධරමයන් හේතුවාසනාවේ වාකල ප්‍රාර්ථනා කරමු පින්නතන අද ධර්ම දේශනාවේ මාතෘුකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලී සඳහන් වෙලා තියන තවත් උතුම් ගාථරථනයක් දෙක පිිතනේ ගාථරතනයන්ගේ විශේෂයෙන් පළවෙනි ගාතාරතනේ දිසෝ දිසං යන්තන් කයිරා වේරී වාපනවේරිනං මිච්චා පණිහිතං චිත්තං පාපියෝනන් තතු කරී කියන ගාතාරතනේ අපි අද ධර්ම මාතෘකාව බවට මේ ගාථ අරථනය විතරක් පත් කර ගනිමු මේ ගාථරථනය සරල තේරුම තමයි හොරෙකුට යම් අපරාධයක් කරනවද වෛරකාරයෙක් වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරනවද එ දෙකටම වඩා වැරදියට පිහිටවගත්ත තමන්ගේ හිත තමන්ට අපරාධයක් කරනව කියලා දේශනා කළා ඉති මේවාගේ ගාතාරථනයක් දේශනා කළේ මුනවාගේ හේතුවක් නිසාද කොයිවාගේ කාරණාවක් පදනම් කරගෙනද. එ නිදහන කතාවත් අපි ටිකක් කෙටියෙන් සිහිපත් කළොත් අනාත පින්ඩික මහසිටිතුමාගේ ගවයෝ බලාගන්න එක ගොපල්ලෙ හිටියා නන්ද කියලා නන්ද ගොපල්ලෙක්කු නාට ඉසුරුමත් කෙනෙක්ඒවගේම නන්ද හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක් නන්ද හොඳට බණහනවා නන්ද යහපත් වැඩවල යෙදෙනවා නද දන්දෙන්ට තරිම කැමති සාමාන්‍යයෙන් නන්ද අඩමාසේකට සැරයක් මාසේකට සැරයක් තමන් බලාගන්න ගාවයන්ගේ ලබාගන්න කිරි ඒවගේ බෙන්ඩරු ගිතෙල් මේවාගේ දේවුලුත් අර ගැන තම ස්වාමයා බලන්ඩිය යනවා. එක නන්දකි සිරිත සිටිතුමා බලන්ඩියයනය එකේ. ඉදි ඒගේ හම සිටුමාලිගා විත් භාගිතතුන් වහසේ මුණ ගැනව නන්දට නන්ද කල්පනා කරනවා මේ මහා පුරුෂෝත්තම රථනය. සකල ලෝක සත්වයාටම අනුකම්පාවෙන් ලෝකාර්ථ චරියාවේ දෙනවා මගේ ජීවිත කාලිටම එක දවස භාගිතුන් වහන්සේට දංවේලක් දීගණඩ මට අවස්ථාව ලැබෙනවනන් එක මොන තරම් භාග්‍යවන්තද කියලා නන් දෝක හිතහිත ඉඳල දවසක් ගෙල්ල බුදුරජාණන් වහන්සේට ආරාධනා කලා තමන්ගෙන් නිවසට වඩින්න කියලා දානකට. ආරාධනව නම් බාරගත්තා. හැබ වඩින දිනයක් භාගිතුන් වහස සඳහන් කළේ නෑ. නන්දත් කල්පනා කලා පසුව මට දිනයක් ලැබෙයි කියලා කාලයයක් ගෙවිල ගියා දිනේ නම් ලැබුණේ නැහැ. හැබ ඒ එක දවසක් අපේ භාගිතුන් වහසේ ධර්මචාරිකාවය වැඩලා ආපහු අඩිනගම මෙ නන්දගෙන් නිවස තියන පැත්තින් වැඩිය. වැඩල ඒ ආසන්නේ වන ලැහැබක විවේක ගත්තා නන්දට ආරංචි වුනා බුදුරජාණන් වහන්ේ ඇද ගෙවල් තියෙන ඉ සෞ්ගය වැඩඉන්නවා කියලා නන්ද වාගිතුන් වහසසි හොයාගෙන බොහෝම සතුටින් අයිත්්‍යය වන්දනාමාන කරලා කතා බහ කළා තිගක් කතා අවසාන වෙනකොට වගේ මතක් කළා ස්වාමිනි ළඟටම වැඩකියකි මටත් අනුග්‍රහයක්ත් දක්වලා මගේ ගෙදරින් හෙට දංවලඳුව භාගිතුන් වහසට අපහසුද කියලා. භාගිතුන් වහසේ පොරොන්දුනා හෙට දානවලදන්න ගෙදර වඩින්ට නන්දර තියනෙ පුද්දුම සතුටක් භාගිතුන් වහසේ වැඩයිඉන්න වනල හැබ ඉඳලා තමන්ගේ නිවසට සරසපු මාවත හරියට දිව්‍යමය මාවතක්වාගේ ගෙදරත් එහෙමයි. සියලු කටයුතුත් කරලා හට දවල් වෙනකට දානත් හදලීවරයි හැබයිතිං වර්තුමානී හුඟක් අයට මේකාරණ ප්‍රශ්න සහගතයි ඇ අදවිදිහටන බලන්න අපිට නං පන්සලට ගිහිල් ආරාධනා කරලා හෙට දහ පහලස් නමක් ගෙදර දානයට වඩින්ද කියලා අපිට එහම දන්දන්න අමාරුයි. අප ගෙවල් අස් පස් කරන්න ඕන සුද්ධ පවිත්‍ර කරනවා ඥාතීන්ට කියනවා දානට අවශ්‍ය දේවල් සූදානම් කරනවා අඩු තරම අපි දවස් දහයක කාලයක් වත් තෝණේ. එතර ඒ නිසා හිතනවා දැ මේ හිෙට කියලා ආරාධනා කළ කොහොමද කරන්නේ කියලා. මෙලන ඒ තරම්ම පිරිස් බලයක් හිටිය. අතේ මිනිස්ු වැඩීේ. සම තම යටත ඉන්න පිරිස බොහොම වැනි. ඉති එනිසා ඒ දේවල් කරනෙ එක හරි පහසුයි. සමහරලාට රජවරු හෙට දානට වඩින්ඩි කෙලා ආරාධනා කළ පන්සීයක් දෙනා වහන්සේට අසුන් පනවු නොදානි වදන්නන්ටගැ වෙනම මණ්ඩ පහදල වැඩඉන්ඩ පුළු හංවිදිහට සකස් කරල පන්සීකට ආසන පණුවු. ඊට වඩාකරප ප අවස්ථා ගැන සඳහන් කරනවා. ේ නිසා අදදිහා බලල එදාකාරණ අදිහා මනන්න එකත්තුත් අපිට වරදින්න පටන්ගන්නවා. නන්ද පින්කම ලෑස්ති කරලා ද බලාගෙන ඉන්න දන් දෙෙන්ඩෙ භාගිතන් වහසේ වැඩම කළා බුද්ධ ප්‍රමුක මහාසංගයට දම්පූයා කළා ධනීවර වෙලා බුදුරජාණන් වහස ළඟට ගිහිල්ල නන්ද ආර අධනක්ටරන වස්වාමීන්නේ. අද පටන් තවත් දවස් හයක් මටමානුකම්පා කරන සේක්වා කියලා. පිනතින ඒ ආරාධනාවත් භාරගත්තා. ඒකින් පේෙන් නන්ද සංසාරය අසී වාන්තිකෝ පින් කරලා තියෙන බව. ලොතුරා බුදුරජාණන් වහසේ එක දිගට දවස් හතක් නන්දට මනුග්‍රාධක්වට නද කොයි තරම් පින් කරලා තියෙන නඇද්ද හතිනි දවසේ දංවලඳලා අනු මේනී ධර්ම දේශනාව කරලා බුදුරජාණන් වහන්ස පිටත් වුණ. නන්ද භාගිතුන් වහසගේ පාත්තරේ තරගෙන නන්දත් පිටත්වනා පසු පස්සන්. එබැතින් නන්ද ගැන තොරතුරු නන්ද නොදන්න දේවලුත් බුදුරජාණන් වහසි දන්නවා නන්දගේ මරණේ සිද්ධ වෙන දවස පවා භාගිතුන් වහසි දන්නවා. එධාර මුලින් ආරාධනකර වෙලාවි දිනයක් දුන්න එහැනිේ. දුරජන්හස දන්නවා නන්ද ශ්‍රද්ධාවන්තයි එවුනට නන්දගේ ප්‍රඥ්ඥාවතව මෝර්ල මදිී ප්‍රඥ්ඥාව මෝරණකං තමයිමන්නේ හැබැ නන්දගේ මරණය තවත් දවස් හතකින් සිද්ධ වෙනවා ඊට කලින් නන්දට අනුග්‍රහදක් ව්ඩුවේ එක තමයි නිසිකාලේ නන්දගේ ගෙදර පැත්තර දානට වැඩි. අටවෙනි දවස දන්දීලා ඉවරවෙන දවස නන්දගේ ජීවිතත් අවසාන්න දවස්සේ. නන්ද මාලිගාවෙන් එලියට බැහලා තමන්ගේ නිවසෙන් එලියට බැහැල පාත්‍රා දහතුවත් අතේතියාගෙන පසු ගමන් කරනවා. සැබයි බුදුරජාණන් වහන්සේ දන්නවා නන්ද ගේයින් එලියට බහිනකොට දන්නවා නන්ද පනපිටිං අයිගේ ඇතුළට යන්නේ කියලා. ගේටුවෙන් එියටනකොට දන්න පන පපිටිං මේ ගේටුවෙන් ඇතුල්ලෙන්නේ ආයිසරයක් කියලා. නන්ද යම්තක් පියවර තියේතියා භාගිතුන් වහස පසු පසපා ගමන් කරනවාද මෙ තියෙන තියන පියවරක් නන්දා පහ පහු කරන්නේ කෙළ දන්නවා බදුරජාණන් වහන්සේ. නන්ද බොහෝදුර පසු ගමන් කළලා. මගදි භාගිතුන් වහසේ සඳහන් කලා නන්ද තැන් බොහෝම දුරාවනි පාත්‍රී මට දීල ගෙදර යන්න කියලා. පාත්‍රයේ පිළිගන්වල බුදුරජාණන් වහසට වන්දනා කරලා න්ත්‍ර වැඩි ඇත ඇන්න ැරිුන්න පිිුතන කැලෑවෙන් ආපු විසපෝපී තලයක් නන්දගේ ශරීරයක පැත්තකින් ඇතුල්ලෙලා අනිත් පැත්තෙන් පිටවෙලා ගිය නන්ද ඒ කාරණාව කොදනම් කරගෙන මරණයට පත් වුණ ඉති මෙන්න මේ කාරණාවදි භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේෙන් අහනුව ස්වාමීණී භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට මහවිී පතක් කලානයද කියලා භාගිතුන් වහසේ දේශනා කළ මහනින තතාගතයන් වහන්සේගේ මුණ ගැහීම තථගතයන් වහන්සේගේ පසු ගමන් කිරීම කවදාවත් කාටවත් අනර්ථයක් නැන්නෙමේ කියලා එක ලාභයක්මයි තතාගතයන් වහසේ මනගැහුණ කාටවත් අනර්ථයක් වෙන්නේ ශ්‍රද්ධාවෙන්න්නං ඒකාරණාවට එළවෙන්නේ ඔුන්ට සුගතිය දොරවෘත්තුවෙනවාදන තතාගතයන් වහසග මුණ ගහීම නන්දර පාඩුනේ නන්ද උතුම් වූ ධර්මාවවබෝධය ලබාගත්තා කාරණටික භාගිතුන් වහස පැහැදිලි කරලා අර මාතෘකා කරගත්ත ගාත අවදේශනා කළා හොරෙක් හොරෙක්කුට යම් අපරාධයක් කරනවට වඩා ඇයි හොරෙක්ම ගත්තමිතිින්ට. හොරුන්ට ලහන්ිටත් කරදර කර. හැබැයිති අපිට කරදර කරනවට වඩා බොහොම දරුණු විදිහට කරදර කරනවා තවත් හොරෙක් හුවිච්චාම මෙහමේතැන් කණ්ඩායන් දෙකක් දෙපැත්තේ ඉන්දගෙන යුද්ධ කරනවා. එක කණ්ඩායමක සෙබලු කීප දෙනෙක් ප්‍රතිවරුද්ධ කණ්ඩයමට මැදවනවා. ඒගල්ලො මේ තමන්ගේ විරුද්ධවාදීගේ සිවහත් තමන් ලඟට ආ අපපු කීප දෙෙන අරගන අත්තදරංගුට අරගන තමගේ කඳවුරුල්ට අරයනවා එහෙම ගැනහිල්ලා සාමාන්‍යින් ගමින් ගොඩින් අරගෙන ගපු මිනිස්සුන්ට සරකනවා වගේම දරගොල්ලට සලකන්න නොමරා මැරෙන තරංවදදිනවා සමහරයි කියන්න වේලිලා වැටනකම් ලේටිකාරගන්න සමහරයග ඉන්ද්‍රියන් කපලා ගලවලා අරගන්නවා වකුගඩු අරගන්නවා මේවාගේ නොයෙක් ඉන්ද්‍රියන් තමතමන්ට බද් කරගන්න තමගේ සෙබලුන්ට බද්ධ කරගන්න පුලහන් ොනම ද පනපිටිම් පුලුස්සනවා නියපතු ගලවනවා ඒ ඇතුළට කටුගහනවා එල්ලලා පහර දෙෙනවා සාමාන්‍ය කෙනෙකුට දෙන කරදරවලට වඩා සීයට ගානකට ව න සීයට දෙසීයක් චුන්සීයක් කාරසීයක් විතර දරුණු දඩුවන් තමයි ප්‍රතිවාදයට අන්නේ කයිකීවේ හොරෙක් හොරෙකුට කරන අපරාදයට වඩා වෛරක් කාරයක වෛරක් කාරයකුට කරන අපරාදයට වඩා වරදට පිහිට ඔබ තමන්ගේ හිත මන්ට කරන නපුර අරාපරාධ කාරයට මංවෙනුවෙන් යමක් කළොත් මට වේදනාවක් දුන්නත් ඔවුට දෙෙඩ පුළුවන් උපරිමම වේදනාව දීලා කරන්ඩ පුළුවන් අන්තිම කාරණාව තමයි මාව මර්ලධානක මරණ වැරෙන්ඩ දෙ කරන්නබ කරන්න්න තියෙන ලොකුමදේ මාව මරණ එක එහෙම පින්ද දෙන වරදට පිහිටව ගත්ත හිත මෙ වරදට පිහිටව ගත්ත හිත මැරච්ච මාව සතර පාහිතර ගන හතුරට බෑන මං අපායටදට මරලදාන්ට පුළන් මෙ හිතට පුළුහන් මාව සතර පායිනයට අන්න එක නිසා තමයි භාගිත මහස මෙවන් ගාථ රථනයක් දේශනා කළේෙක්. හොරෙකුට කරන අපරාදයට වඩා වෛරක් කාරයෙක් වෛරක් කාරයෙකුට කරන අපරාදයට වඩා නරකට පිහිට ඔබිහිට තමන්ට කරන යනත්තයක් එතට කොහොමද හිත නරකට පිහිටවන්නේ මකක් දෙක තේරුම වරදට පෙළඹෙනව කියලපි කියෙන් හිත කොහොමද වරදට පෙළබෙන කාටද ඒ වැඩේ කරන්න පුළුවවා ති ත් මමම තමයි කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට අවආදයක් කළා නූපන් අකුසල් නූපදවන්ඩ උපන් අකුසල් යටපත් කරට උපන් කුසල් වඩා වර්ධනය කර නූපන්ුසල් අලුතෙන් උපදවඩ කියලා අපි බනවාද කරන්නේ අපි නූපන් අකුසල් නූපදවමින්දඉන්නේ ඇයි බුදුරජාණන් වහසේ එහම දේශනා කළේ සසර හරිම භයානකයි අපි තේරෙනවා ද ධර්මය දන්න කෙනෙකුට තේරෙනවා එඒම නැති කෙනකොට මේ වචනයක් විතරයි සසර භයනකයි එක තවත් එක කාරණාවක් විතරයි නවත් තෙරක් පරක් නැති මහසසරී භයානක බව කතා කරල කවදයිවර කරන්න දබින්නතුයි. නිමක් නැති තරං දුක්කරදරකම් කටුළුවලට මේ සංසාරය මූුණ පාලතියෙනවා. ආන්ගේ කරදර අතරේ අපි සතරාපාහිපදුනා සතරාපාහිපදුනා කියහම මේකෙන් නිරය කියන සංකල්පය අපේ ඇය දන්නවා. තුරා බදුරජාණන්හන්සේ නිරේ පිළිබඳව තාම පැහැදිලිව කරුණු දේශනා කළා සරුවගඥතා ඥානෙන් ඒ ඔක්කොම දැකල දේශනා කළා මිසක් අපි දේශනා කරනවා වගේ අනුමාන කරලද දේශනා කරන්නේ සියසිම්ම දකිනවා භාගිතන් වහසේ සසිියල්ලම එක දේශනා කරනවා මහනින මුහුණට මුහුණ පිහිටලා තියෙන ගෙවල් දෙකක් මැද්දී යම් පුද්ගලයෙක් වාසය කරනවන්නං මේ ගෙදරින් අරගෙදරට යනායත් ඒ ගෙදරින් මේ ගෙදරට එනායත් ගෙවල් දෙකින්ම බැහැර වෙලා බැහැරට යනායත් ගෙවල් දෙකාතර ඉන්න පුද්ගලයා හොඳ කාරුවම දකිවා වගේ මෙලවිං චුතවෙලා පරලෝ යනායත් පරලවිං චුත වෙලා මෙලොවට එනායත් මෙහන් චුත වෙලා දෙව්ලෝ යනායත් දෙවලවිං චුත වෙලා මනුලොවට නායත් මේ ආදී වශයෙන්මිස් සියලු දෙනාම භාග්‍යතුන් වහසේ හොදාකාරෝම දන්නව සහ දකිනවා එතුට නිරය ලෝක බුදුරජාණන් වහස කීයක් දේශනා කළාද මහනිරේවල් අටයි එ මහනිරේවල් අට වටට පිහිටපු පොඩි පොඩි නිරේවල් තියෙනවා දාසය දසයවරක් අට දශයවරක් විසියටයි. ප්‍රධහන අටයි එකසිය තිස් හයයි වැටුනොත් එක්සිිය සතිසක් නිරේකල් ලො වැඩ සංඟරාව මහ මෛත්‍රයේ මහතරුන් වහන්සේ සඳහන්කලයකයි නිරේවල්ගාන එකසිය තිස් ඊට අමතරව නිරේවල් ගෙන කතා කරලා තියෙනවා මෙතන කතා කරන ප්‍රමාණයය සුපත් නිරයන් තවන තරන් තියනවා මේ නිරයන්ගේ විඳින්ට තියෙන දුක්කන් දරාවල් කොච්චරද කටව කියන්න බෑ මෙන්න මේටික විතරයි යහිතියන්නේ කියලා නිමක් නැති අසී මාන්තික දුක්කන්දරාවකට අවුරුදු කෝටි ගනන් ලක්වවෙන්න සිද්දි කෝටි ගනන් කියල කියමු ඒ නිරවල් වල ආයුෂත් ධර්මය කියලතිෙනවා සමහර වෙලාවට සමහර් කෙනෙක්න මේ ගනම් මිනිුන්ටික සඳහන් කරහම මේ වැරදි සංඛ්‍යලයක නිදිරිපත් කරනවා කියලා දොස් කියනවා නති තෘපිටක පරිහරණය කරනවන අපේ බාහිර ධර්මගන්ත කියවනොවනන් මේ සංඛ්‍යලයකන ධර්මය තුළ තියෙනවද නැත්තන් දශකයන් වහන්සේලා හිතල කියේනවදකිල ෝක තේරුම් ගඩුපුළුුවහ හැබ බනපුතා අධ්‍යයනය කරන්න ඇතුව අට්ටකතාවල් අධ්‍යයනය කරන්න නැතුව නිකං චෝදනා කරන එක එතරම් සුදුසුමද සඳහන් කරනවා දිවියලෝක හයක් තියෙනවනි එකෙන් පළවෙනි දිවියලෝකයේ එක ආවිුෂ අඩුම පැත්තේ තියෙන දෙවිය ලෝකයේ තමයි චාතුන් මහාරාජිකය මනුස්්‍යවර්යෙන් අවුරුදු කොච්චරක් ආවෂයි කියලකීන ද මේ දවියන්ට මනුස්්‍යවර්ෂයෙන් අවුරුදු ලක්ෂ අනුවක් එ දෙවියන්ට ආවෂයි. අපේ අවුරුදු පණහක් චාතුන් මහාරාජික දෙවියකුට එක දවසයි අපේ අවුරුදු පණහක් ඕන එ දෙවියන්ට එක දවසක් වට. ද එහෙම බල හම දෙවියන්ගේ ආවිෂ අවරුදු පන්සීයයි කරණාව පැටලෙනව දෙහෙම කිය හම චාතුම් මහාරාජික දෙවියකුගේ ආවි අවුරුදු පන්සීයයි. එතට එක දවසකට මනුස්සවර්ෂය පණහයි. එතට චාතුම් මහාරාජික දෙවියන්ගේ අවුරුදු පන්සීය ඇතුළේ මනුස්්‍යවර්ෂය තියෙනව ලක්ෂනවා. ප පන්සයෙන් ගුණ කරලා ඒගාන හදාගන්නඩුව ඉති එතකොට සඳහන් කරවා මේ අවුරුදු ලක්ෂානූුව කොහොම වෙනවද පළවෙනි අපායට එක දවසයි අඩු මාවි්‍ය තියෙන දිවියලෝක ආයු ප්‍රමාණය මනුස්්‍යවර්ෂයෙන් අවුරුදු ලක්ෂා නුවයි අඩුම ආවිුෂ්‍ය තියන අපාය සංජීවය සංජීවයේ එක දවසකට මනුස්සවර්ෂ ලක්ෂා නුවයි දෙවියන්ගේ මුළු ආයුකාලය සංජීවයට එක දවසයි. ලක්ෂ අනුවේ ඒවා පන්සීයක් සංජීවයට විෂයි. එතට සාමාන්‍යෙන් සංජීවයේ ආයුකාලය බිලියන එදා හයිසීයක් විතර වෙනවා සංජීව මොනවකරණයදන්නේ සත්තු මරණය වැඩිපුරම උපදින නිරේ හැටියට සඳහන් කරලා තියෙනවා සංජීවයේ දම්ම බද අට්ටකතයි මෙ කියල තියෙනව පිනතු ඉන්ද ඕනම කෙනෙකුට දම්පදටකථ වරගෙන මෙවා බලන්න පුළුවන් සත්තු මරණාය තමයි වැඩිපුරම සංජීවය ඉන්නවා කියල කියන්නේ ඉති අමතා මරුවුත්න ය කෙලින්ම අවිචයට හතකොටේ දැ අපි මදුරුවන්ටක් ගන්න තාත්කුඩා සත්තුත් මරනවා මංක අවුරුදු මේ තරන් කාලයක් ඉම් මනුස්සවර්ශයෙන් අවුරුදු බිලියන ගානක් දුක්විඳින්ට වටිනවද මදුරෙක් මරණෙක් එක මදරුවෙක් මර අවුදු බිලියන ගානක් දුක්විඳින වටිනවද මදුර නිදහ කර පටන ති වගේ අති දීර්ග කාලීන දුකයි පිච්චෙන්ට තමයි ඉති එක දිගෙට දරේ ගිින්දර හර සැරයි මනුස්සලෝක ගිින්දර වගේ නෙම ඉනිරාගිදර එක් අමු දැව කඳන් ගොඩක් එක මොහොති අලු කරන්න ගිනි පුරකට පුළුවන් වුණා දකාර මිගලන්තික කියල පුද්ගලයේ රහතන් වහන්සේ කියනවන අපාය ගිින්දර පෙන්න්නට බැති කියලා දුර කියෙන ගින්දර නම් පෙන්න්නට බෑ ගිනි පුරක් පෙන්න්නන්නම් කියලා. ඉරි පුරු දන්වනය දර දර කැල්ලක් වෙදෙනකට යන්නේ එම් විශාල අමු දැවකතන් ගොඩක් ගොඩ ගහන්න කියලකීවා දවකඳන් ගොඩ ගොඩ හර ස්වාමීනි හරි එන හොදට බලාගන්නඩ දැව ගොඩ දිහ කෙලකිී. හතන් වහස ෘදියෙන් ගත ගිනි පුරක් දැවකදං ගොඩට දානවත් අමු කඳන් ගොඩ අලු වෙනවත් දෙකම එකට වෙනවා ගිනි පුරක් එහෙම නං නිරේ කොහොම ඇද නිරය බිත්තියෙන් එලියට පසාරු වෙලා යන ගින්දර ත ප්‍රසාරණය වෙලා එලටනෝක ඒ වගේ එලියට එන ගින්දර සමහරලට හැතපුම් සිය ගනන් ඇත විිහිදෙනවා දශාව එක තැනක තියෙනවන්නේ අපේ බින අටට කතාවල්ලත් තිය නමිකරු. රජගහ නුවරට යටින් ඔසුපත් නිරයන් දෙකක් පිහිටලා තියෙනවා ගිල කියනවා. බුද්දු දේශනාව තියෙනවා ද නිරයන් දෙක එකට එක හේත් වෙලා නෙමේ න තියෙන්න්නේ ඈතිං තියෙන්නේ. තපෝදා නදිය ගලාගෙනන්නේ නාග ලෝකීන්දලා රජගහන ුවරට යටින් තපෝදා නදිය ගලනකොට ගඟ පැහෙනෝ කලෙන් නිරේ දෙකෙන් එළියට ප්‍රසාරණය වෙන ගින්දරට ගංගාවක් පැහෙනව කියල කියන්න හරියටම මූලාශ්‍රවලින් කරුණු දන්න එනැහැ රජගානුවර තියෙනවන උනුවවතුරු ගලන ගනක් එ ගඟක් තියන රජගනර ඒකට කියන්නේ තපෝදා නදිය කෙල තයි මේ ධර්මය සඳහන් කරන තපෝදාවමද දන්නේ ඒ මතුවෙන්නේ හ තියවා ගල් කන්දක් රජේත වනආරාමිතයන හරයට පොඩ්ඩ කාසලනි. ඉ ගල් කන්ද උඩින් ලොකු ජල ගොබයක් මතුෙනවාවනුදී. එකතින් ඒ පැත්ත මිනිස්සු ජකඩ පිල්ල කදල එකතුම් පැත්තකට බෙදල ඒ වර පීල්ල ටරගෙන තුම් පත්තක විහිදිලා න ගල නාන තු. නාලා ඒවම විශ්චවතුර තමයි ආයෙත් පල්ලහින් ගලි ගගේ ගලාගෙන යන්නේ දීඒ ගඟට කියන්නෙත් තපෝදා නදිය භාගිතුන් වහසේ දේශනා කරපු තපෝදා නදියත් ගලාගෙනන්න රජගනුවරට යටටින් ඉති නිරේවල් දෙක නිසා ගඟ පැහෙනවා කියන කාරණාව භාගිතුන් වහසගේ දේශනාවි තියෙනවා නත් මේන උනවතුර කඳ ඒකමද කියලාපිට ඉස්තිරවකන්ට බැහැ නමුත් කියන කාරණත් එකයිව ගොඩ සමාන එෙනමයිතකොට. එත වරදට පිහිටෝ පිහිත තමයි සියලු පෞකන් කරන්නේ. පංච සීලේ ම පිළඟින් උල්ලංගනයට වන්නේ වැරදිහිතත්න්නේ.ද පන්සිල් පද උල්ලංගනය කිරීම පමණක් මති භයානක වරද. ලක जीීවත්න හැම කෙනෙක්ම ආරक्षा කළතුने පसरा තා में බෞද්ධ පිවිතරයි පල ने රදි පने अमेरिකා ब्रතාन ඉए गොල පस ने මේමහපොල මත දෙපයි හිට ගත්ත නම් යම් කෙන එවෙත මුස්සෙක් වෙලා ඉපදුනානං යම් කෙනෙක් ඔවුන් හැමෝම අනිවාර්රයම රැක්කයුතු සීලය පන්සිල්ලක මේ මේ බෞද්ධයන්ට විතරක් ආවේනික වෙච්ච සීලයක් නෙමේ සියලු දෙනාම රැකගත යුතු සීලයක් එනිසා මේ සීලේයට කියනව නමක් එකට කියෙන ලෝක වද්‍යශික්ෂා පද කියලා ඇයි මේට ලෝක වද්ද කියල කියන්නේ මේ ලෝකයේ ජීවත්වෙන කවුරුවත් කැමතිනය පන්සිල්ලුල් ලංඟනය කරනවාට එක තේර අපේ අයට නැන් කෙකු හිතනවන කැමතින ඇත අපි උනතරම් බුරු කියන්න කියලා නැහැ එක එහෙම බැලුවට තේරෙන්නේ මං ගොකට නිතරම කියපු උදාහරණය තමයි පෞද්ගලික හිතනවා තමන් හොරෙක් කියලා තමන් හොරකං කරග නපු දේවල් ගොඩක් තැ හංඟගනිඉන්නවා වෙනත් හොරෙක් දවස කැවිල්ල මං හංගල අදි විිච්ිවැටික ඔක්කොමර ගිහිෙල්ලා දෙ මමත් හොරෙක්න දැඟතට මගේවා තව කෙනෙ කොරකංකරගෙන ගියාට මං සතුටුද එන එකෙන්ම කියවෙන්නේ හොරා කැමති නෑ හොරකං කරනවට එ සල්ලාලයා කැමති නෑ සල්ලාලකංකරනවාට න ගහත කරන පුද්ගලයා කැමති නහැ තමන් මරනවට කවරු හරි තමන්ට බොරුලා රවට්ටනවට මම කැමති නැත්තං මවත් තව කෙනෙක් බොරු කියලා රවට්ටන එක නවත්තඩ. මෙන්න මේ විදිහර කල්පනා කරලා බලහම තමයි තේරෙන්නේ මේසිල් උල්ලංගනය වෙනවට කවුරුත් කැමති නැහැ කියලා. අන්න නිසා ඒවට කියනවා ලෝක වදදි ශික්ෂා පද. ල්ලින් පස්සෙති නොනි පෝයට සමාදන් වෙන සිල්පදටිකක් ඒවට මවාද කියන්නේ ප්‍රඥප්ති වදිය එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥ්ඥප්තියක් නිවන් දකිඩ ඕනනම් මේසිල් දකි ඕන එනිසා අපි පෝයට සිල්ගන්නකොට පන්සිල්ලොලින් පස්සේ විකාල භෝජනාවේර මනී කළ ශික්ෂපදයකුත් කියනවා නච්ච ගීත වාධිත විසූක දස්සන කියලා තවත්සිල් පදයක් කියනවා. උච්චාසයන මහාසයන උසසුන් මහසුනෙන් වලකිනව කියලත් ප්‍රතිඥ්ඥාවක් දෙනවා අපිට එහෙමදාම අටසිල්ලොල ඉන්න බැරිද. අමාරුදයක පහකුත් බැරි අපිට අටක් කොහොමත් අමාරුබව ඇත්ත. නමුත් පෝය නති දවස්සවලට අට සිල් රකිඩ බැහැ කියල කතාවක් නෑ සිල් රකන්න පෝයද නැද්ද කියනක වටින්නේ වටින්නේ න නමුත් වර්තමා නහෙම රින් නතියා දවසක්වත් සිල්ල රඟඉන්නබේ ඒකත් වරුවෙන් යනවා එෙදර මාසකටම උපෝසත සිල්ගන්නේ දවසයි පසලොස්සකට විතරයි එදාටත් වරුවක් සිල් රැකලා මේ සංසාරෙන් එතර වඩ පුළු හන් වී කියල හිතනවාදවෙන්නේ මිනිස්සු ස්වභාවේම කැමටි පව්කර්ඩද පින් කරන්නද පවර හිතල බලන්න්නක මංකයන මේ කතාව ඇයි අපිටට සිල් පවාරණය කරන්න හිතෙන්නේ ඒ සිල් පදටික නිතරම රකකිද බැහ කිය හිෙනවා එදට ඒක නිතරම රැකගණ්ඩ බෑ කියල හිතෙන්නේ පව්කරන්න්න තියෙන කැමැත්තක් කියලා කියල කවොත් ඒකට එකඟ වෙන්න නැද්ද ම මෙහෙම කියන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මුරින් කතා කරන නූපන් අකුසල් නූපදවන් උපන් අකුසල් යට පත් කරන්න සමහරලාවට ගීත අහන් අපිට හරයට වුවම නාවක්තියෙනවා. ගීත අහඬ කැමතියි නමුත් සිල්ලරං හිද දැ ීත එහයකිද. සිල්ලරංහිද ගීත අහඬ බෑ. මම ගීත අහන් නැතුව පෝයදා ඉන්න සිල්ලර ගත්ත හිද නියද පවර්ණය කරපු ගමන් අහන්න ඇත්්ද එදර ගහය බැන්ඳ වගේ නිමේදීන්නේ ගය බස්ස යනකට වතුර තිබයි බස්ස වතුරනේ අපිට බුන්ඩ වතුරනය බස්සකි හැ බැස්ස මං වතුර බෝතලය කරගෙන බීගෙන බීගෙන යවා සිල් අරන් ඉන්න පෑගානට ගීත ආහන්්ඩ තියෙන ලේසය අත්හැරලනෑ ඒ ක්ලේසේ තියාගෙන හිරවෙලා ඉන්න හන්්ඩ බෙරි. ඊ නෑ තිබන නාට්ටිය සිල්ලරං හිද බලන්න බැරිවටා. ඇැබයි ලොකු තන්හාාවක් තියෙනවා ගෙදර ගියපු ගමන් එක අපහු අරම් බලනවා. දැකම පුළුවහන් නිතා අක්ෂණත්තක් යගිපුවාද බලහැකි. දැන් එතිවට මේ සිල්ගනීම තු මගේ තන්හාාව නැති වෙලාද. තන්නාව නැති වෙලා නෑනේ. අ ඒකයි මංගේම සිල් පවාර්නය කරලා යෑම තුළ කරන්න කැමැත්තත් නලා එතර භාගිතු ස දම්මපදය තැනක දේශනා කරනවා අපව සැරය යෝචයේ ගාථ සතන් භාසේ අනත්ත පද සංහිතා අනර්ථ පද සියයක් අහනට වඩා ඒකං ධම්ම පදන් සෙයෝ යං සුත්තුවාඋප සම්බති එක බණපදයක් දහම් පද කහන එක මහත් වූලාභයක් කිය එතර මොනවදදා අනර්ථපද ගීත අයිතිවෙන්නෙ එෙතෙන්ටම තමා අපි කොච්චර ගීත අහල තියෙනවාද මොකත් අපිට සංසාරයෙන් එතර වඩ විච්චලාබේ මොකත් තුන්නේ නැහැන ප්‍රේම ගීත අහලා සමහර වෙලාට රාගයි වැඩිියුුණා විරහ ගීත අහලා දේශය වැඩියුුණා එති දේශයයි රාග ඉස්මතු කර ගත්තා ඔය දෙකැත් එක්ක තියෙන මෝහේ එතිකටටෙලිනාටියක් බලල චිත්‍රපටියක් බලල එමන් ක්‍රීඩා තරගයක් බලල රාග දේශ මොත්තුනම එකතු කර ගැත්ත නැදදැපිි එතකට නූපන් අකුසල් ගොඩක් නේද මේ ගොඩ ගහෙන් මෙතෙක් නොති බගුසල්ල එකතිනවා අනඒකයි භාගිතු නාසි දේශනා කළේ මේ එකක්වත් නිවන සඳහාහීති වෙන්නේ. ලෞකික ලෝකයාට මෙවවා දැඩිව එපාකී වනේ පන්සිල්ලොලින් උඩ පන්සිල්වල හික්මෙන කෙනාට ඕන තරම් ගීතහඬ පුළුවන් නාට්‍ය වලන්නත් පුළුවන් පන්සිල් කඩින්න්නේ නව කරා කියලා. පින හතිවා නේද පන්සිල් රැකගන කරන්න පුළුහම් පව් ගොඩක්තිෙනවා කියලා රාගසිත් උපදිනයක චිත්‍රපටියයක්ක් බල රාගසි තක්ක උපදිනවා. රාගසි තක්කාව කිය පන්සිල් කඩන්න න තරහගයා කියල පන්සිල් කැඩින්නේ නෑන අමනනාප හිතක්කවවිල් තමන්ගේ මේෑනියට දස්කිව කිය පන්සිල් කඩින්න්නේ. රහකාරයකුට අල්ලගෙන ගැහුව කියල පන්සිල් කරෙන්නේ නේ නමුත් ඒ ගහන්්ඩ යන කාරණාවත් තුළ දේශසිත තියෙනවන ඉන්න පන්සිල් රැකගෙන කරන්න පුළුහ පව් ගොඩක් තියෙනවා නමුත් අටසිල් රැකිෙන කොට පන්සසිල් රැකගෙන කරන්න තියන පවලිනුත් අපි හුඟත්තැන් ගොලින් අතම දනු ඉතු තවත් කෙස් ගොඩකින් අපි ඇත් කරනවා එ කෙලෙස් ගොඩකින් අපි ඇත්තෙනවා කිය කැෙනෙ නිවනට කම්මස්සකා මානව සත්තා කම්මදායාද බාගිතුන් හස කර්මය ගැන දේශනා කළා ද බලන්ටකු නන්දට වෙච්ච වැඩි නන්දාකාලි මිරිල ගිය අකාල් මරණයන් සිද්ධ වෙන්නේ බොහෝ වෙලාට ප්‍රාණ ගහත නිසාකිරෙන් දර්ම සඳහන්කලි පෙර කරන ලද ප්‍රාණගත එහෙනම් නන්ද විසිනුත් පෙරසංසාරි කාට හරි ඊතලවලින් විදල මරල නති නදට ඒම තමා ප කර්ම තියන අපූර්ුවත් කයි මං කෙනෙකුට ගහල මැරුවොත් මටත් එක පාරක් සංසාරය ගුටිකාල මැරෙන්ඩ වෙනවරන් කරම සාධාරණයි නමුත් වන්නතින මම එක් කෙනෙකුට එකපාලක් ගහල මරහම මට සිය දහස් ගන වතාවල්ල ගුටිකාලා මරෙන්ඩ සිද්‍රෝ ඒක තමා භයානක බව මදුරුවෙක් තලහම මට ආත්ම සිය ගනන් තැලින්ට සිද්ධ වෙනවා ඒක නපාකී විභාගිතුන් වහන්සේ ලොකු සතෙක් මරහම පව් වැඩි පොඩිසතෙක් මරහම පව්වඩුයි තර්ක කරන්න බැරිද දෙන්නගම ජීවිතයන කියලා නමුත් පින්තුන ඇයි ලොකුයක් න මර ගහම් පව වැඩිමෙන් මදුරුවනම් මට අති හල තලහැකිනේ ලොකු වෙලාක් නවද මදරුවෙක් මරන්න අලික් මරන්න ලොක වෙලාවක් වෙනවා. එතවට අන්න ඒ ගත වෙන කාලය තුළ මගේ හිතේ උපදින විපාක සිද්ගාන කොච්චරද අන්නේ විපාක සිත් හරමටම සමරලට මට මැරෙන වෙනවා. ඒක යිතියෙන බයානක බව ඒ ලොකු සතතිෙ මරහම් පවවැඩීකිලක ඔය කරණද ඉ කම්මස්සකා මානව සත්තා කම්මදායාද වෙලෝකයේ මට තියනෙ හොඳම යාදේමකක්ද කර්මය කර්මය දායාද කරගෙනයින් කම්ම යෝනිී මම ඊළඟ උපදින තැන තීරණය කරන කර්මයයි මේ ජීවිතෙන් පස්සේ උපදින තැන තීරණය කරන කර්මය කවුද දැන්න මේ වෙනකොට අපේ ඊළඟ උපද කොහෙ තීරණය කරලද කියලා මේ ජීවිතය කරන පින්කංග ලික ඒ තීරණයේ වෙනස් කරන්්ඩ අපිට පුළුවන්. සියල්ලම කර්ම නැතන් කරුම විඳවලාම ඉවර කරන්ඩ ඕන කියල එකක් භාගිතුන් හස දේශනා කරන්න එ නෑ. ඒකන් වේරෙන්න්ද තමයි භාගිතුන් හැරි කුසල් දශනා කරල ති. සියල්ලුම කරුම විදෝලාම් වෙර කරඩ ඔන්නේ. කොච්චර කරුම කරලා මොනතරන් අපාහියට යන්න්න අවස්ථාව මෙවෙනකොට යෙදිල තියෙනවා වනත්. මේ ජීවිතෙන් සෝවා වීගණඩ පුළහන්ුනත්. නිරට යන සියලු කරම හෝසන් එ මේ කරම ක්කොම ගෙවල විවරන්න නොන කලෙකක් නෑ ඒකර තමා අපට පින් කරන්නති පින් කරගඩ කෙලක අපේ පිනේ ශක්තිය අඩුවෙන්ඩ අඩුවෙන්ඩ පෙර කරන ලද කුසල්ල බලපෑම ටික ටික ටිටි ගන්න පටන් ගන්නවා ඒකනමිස්සු කාලි ගට කියන්න හරි අපලයි කියලා මෙ සසර අපිම කරගත්ත කරුම හේත්තු එන්නවයි විල්ලා. අපලයි කියලා දයිවග්ඥයක් කවරුහරි කියහම අපි උපදේශය කම්මෙනව බෝධි පූජා හතක් තියන්ට කියලා. දවස් හතක් පන්සල්ට ගහිල මළු අතුරනවා. මල්ලාසන පිරිසිදු කරනවා. දැහැත් ගිලම් පස හදනවා බෙහත් ද්‍රව ය සසනවල ුතු රබදුර ජාහන් වහන්සිට. මේ දවස් හත තුළ රැස්වෙන්නේ සුළු පටු පිනක් ද. ශ්‍රද්ධවන්තයානං මුළු ජීවිත කාලිම මේ දවස් සතතිෙන්පුොරුවන් හදනවා. තමගේ ස්‍රද්ධහ විතරයි වටන්නේ. ඇති අපිහෙමද බිලිඳු මහරජ්ජරු රහතන් වහන්සේල කෝටි සීයකට ප්‍රඥාවෙන් අභියෝග කළේ මොන තරන් වුවනක් තියෙන නිසාද. එනුවන මොකක් කර ලද හිෙවුයි මළු අතුගාපු රොඩු ටික විසි කරලා බෝධි පූජාවට පන්සල් ගිහිල දවස් හතක් මළු අතුගාල එතකොට කොහොම පින් රැස් කර ද කියර තේරෙනවාද අන්නේ කුසලේ බලයෙන් ලංවෙන්ට හදනා කුසලේ ටිකටික ආය පස්සතියනවා සැල්විහිනිය වගේ බැව්වල තියෙන ජාතිතන් මංකට සම්පූර්යෙන් වැහිලා ැ අපි ඇතින්ට බැහැලා නානතාක්කල් වතුර සෙලවෙන තාකල් ඒවා අපිට වඩා ඈතට ගිහිල්ල කියන්නේ හැබැ අපි නිශ්ශබ්දෝම මංකට මැද්දෙ හිටගෙන හිටියොත් ක්‍රමාණුකොඩු වරු ඔක්කොම ආය ලංවෙලා මගගට හේත්තුවෙනකම් වෙනවා අන්නේ වගේ මේ ජීවිතය පින්නොකර ඉන්න තාක්කල් අතීතිය කරපු පව්වල යම්යම් බලප ෑම අපි ජීවිතොල්ට තියෙනවා අප ඇති තරම් පෙර පව් කරල තියෙනවා. එවත් ගෙවල ඉවරනෑ නමුත් අනාගතේවා අනිවාරයෙන් ගෙවන්ඩ සිද්ධ වෙනවා මට එක මම්මයි ගෙවන්ඩුවනි වෙන කෙනකුට ගෙවන්න බැහමංකරපුවාන අන්න එක නිසා තවත් අලුතෙන් කර්ම රැස් කරන්න එපා. අපායට තීන්දවෙල ඇති තිරිසන්ලෝකට තීන්දවෙලලා ඇති ප්‍රේතලෝකට තීන්ද වෙල ඇති නිමත් නැහැ තවලුතෙන් කරන්න් එපා කියල කියන්නේ. අන්නේ නිසා වරදට පෙළඹුණ හිත හතුරෙක් හතුරෙකුට කර න අපරාදයට වඩා වෛරක්කාරයක, වෛරක්කාරයකුට කර නපරාදයට වඩා මට දෙවන්තා පරාධයක් කරනවා කියන එක තමයි භාගිත වු හසික දේශනාව. ඉනිසත් තමන්ගේ හිත හැම වෙලාම සුමගටහරගැන්ඩ. යහපත දැරගැන්ඩ සුන්දර තැනති යන්ට. හැමේලාෑම තමන්ගේ හි කුසලේෙන් පුරුවන් උත්සහ කරට. අපායට පිටු පාල නිවන දිහාට එක දිගට ගමන් කරන්න ලැස්තිවෙන්් අන්නේ දාහට තමයි පුළහන් වෙන්නේ මේ සංසාරෙන් එතරවෙෙන්ට අන්න විදිහර කටයුතු කරඩ ලැබනනම් මට භාග්‍යයක් ඒ මේ බුද්ධාන්තරී විතරයි මේ ජීවිතය මාව මැරිල ගියයාට පස්සේ ය කවද බුද්ධාන්තරයක් මට හම්බේද කියලා දන්න නෑි අය කවද මනුස්සත්වයක් මට හම්බවෙයිද කියලා දන්නනෑ අපි පස්සෙ හම්බිේුවගක් වැඩගණ්ඩ හිතනවට වඩා ලැබිල තියනවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නක තමයි ඥානාවන්තයගකි සිරිත. අන්නේ නිසා එහෙම හිතල අකුසලේ ඇත්වෙලා කුසල් මත පිහිටලා සතරාපායියට පිටුපාලා සුගතියට ගිහිල්ල සංසාරි කෙරවල කරන්ඩ සැදැහැවතුන් සියලු දෙනනාට මරත්නත්‍රී ආශිරවාදයෙන් සිත් මහලවේවාගල ප්‍රාර්ථන කරනවා. පිනතන මේ උතුම් ධර්ම දේශනාව බෞද්ධයා මා දිජාලය ඔස්සේ රටටම ප්‍රචාරය කරන්න ලෝකේටම දානය කරන්න දායකත්වය දරුන් ලබන්නේ විජේරාම පටුමග නුගේ ගොඩ පදිංචි ලිතා ඉදමල් ගොඩ මහත්මී ඇතුළු පින්වත් දූ දරු පිරිස. උතු මරමුණ රිසෝන් ලක්දව ගුණරත්න රොනාල් තත්හර ගුණරත්න යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා යම්යම් බාධාකාරී තත්ත්වයන් පැමිණෙනව නං එසිියල්ල දුරුවෙලා දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබන්්ඩ රත්නත්‍රී යාශිරුවාදේ ලැබේවා සියලු රෝගයන් දුරුවේවා, සත්පුරුෂ කල්්‍යයාාන මිත්‍ර ඇසුර ලැබේවා රටට ජාතියට දහමට ලැදි දෙැහැමි දරුවන් වීමට හැකිවේවා. නානාය කාරවසම් ලලිතා ඉද්දමල් ගොඩ මහත්මයට. දැනට පවතින සියලු රෝගා බාදයයක් දුරුවී තනුරුවන්ගේ පිහිට ආශිරුවාදය කායික මානසික නිදුක් නිරෝගි භාවේ සෝපත් භාවය නිරන්තරයෙන් සැලසේවා කුසල් ගුණරත්න මහත්මා සහ හිරන්ති ගුණරත්න මහත්මියගේ පව්ලේ දවුණෙන් දෙවුණුවට නිදුක් නිරෝගිභාවය සැලසෙන්ඩ ඒ සියල දෙනාටව මේ කුසල කරමය හේතුවේවා නිමාලී ශයාමලීද්ද මල් ගොඩ මෙෙනවියගේ පෙරාකු සල්දුරුුවී මේ ජීවිතය පුරාකරන් සියලුම කුසල ධරමයන්ගේ බලයෙන් ඉදි යනාගතයේ යහපත් වේවා. නිවන්දක්නා ජාතිදක්වා හැමකල්හිීම සම්මාධිට්ික ජීවිතය ලබමින් මෙ සසර ගමන කෙරවෙල කරන තුරු කුසල් රැස්කිරීමට හැකියාව වාසනාව ද්‍රන්තරයෙන් උදාාවේවා නිරතුරුවම අපව දහමින් පෝෂණය කරන දේශකයණන් වහන්සේටත්. උන්වහන්සේ මෙලෙවට දායාද කළ පින්වත් මවුපියන්ටත් නිදුක් ඩෝගි භාාවේ චිරජීවනය සැලසේවා උතුම් නිර්වාණවබෝධය ලබන්ට සිරදනාටම මේේ පුුණ්්‍ය ධර්මයන් ආශුරවාදයක් වේවා කියල ප්‍රාර්ථන කරනවා. ඊට අමතරව පින්නතුන S TE ගුණවර්ධන ගුරමාතාව සහ NS එඩන්ද සිල්වා විදුහල්පතිතුමා වෛද්‍ය චන්ද්‍රදාසද සිිල්වා තැපැල් ස්ථානා ධිපති විලි ගුණරත්න මහත්මා වෛද්‍ය රැජිනෝල්ඩ් පියතිස මහත්මා රජිනෝල්ඩ පියතිස ඉදමල් ගොඩ මහත්මා ඇතුළුව මියගිය ඥාතීන්ගේ බවගමන සැපවත්දීවා උතුම් අමාමහ නිවනිින් සැනසෙන්ඩ මේකු සල් හේතුවේවා සක්‍රදේවේන්දිරන් වහන්සේ ප්‍රධහන්න සතරවරං දෙවි මහරජවරුන් ඇතුළුව සියලුම සම්මා දිිට්ටික දෙවිදේවතවුන් වහන්සේලාට මේ පින් අඩුනැතු අනුමෝදං වේවා. නිවන් පිනිසම සියලු දෙනාටම මේකු සල් හේතුවේවා දායකත්වේ දරු සියලු දෙනාටමත් ධර්මශ්‍රවනය කළ ලක්ව සිලෝවේසි සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින්. සැප් සහිත ප්‍රතිපදාවෙන් අමා මහනිුවනින් සැනසෙන්දැලබේවා ඊට අමතරෝපින්නතින බෝධිසත්ව ගුණෝපේත බෞද්ධ්‍ය මාධ්‍යජාලයේ නිර්මාත්‍රුවරව වැඩසිට අපෝොත් වී වදාල්ල දරනාාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත්. මෙසියල පුුණන්නේෙ ධර්මයක්න් නිර්වාණවබෝධී සඳහාම හිතු වේවා කියල ප්‍රාර්ථන කරමු. අකා සටහාාචබුම්මටහා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමමු දෙත්වා චිරංරැක්කං තුළෝකසාසරං දේවූ වස්සතු කාලේනේ සස්්‍ය සම්පත්ති හේතුච පීතු බවතුළෝ කෝචරාජා භවතු දම්මිකු